අපි හැමෝම වගේ දුම්රියක ගමන් කරලා තියෙනවනේ. ඒත් හිතන්නකෝ දවස් ගාණක් එක දිගට දුම්රියක ගමන් කරන්න වුණොත් කොහොමද කියලා. ඉතින් අපි අද කතා කරන්නේ අන්න ඒ වගේ දවස් ගණනාවක් එකම දිගට ගමන් කරන ලෝකයේ දිගම වගේම ලස්සනම දුම්රිය මාර්ග කිහිපයක් පිළිබඳවයි. අය ෂැංහායි සිට ලාසා වෙත දිවෙන දුම්රිය මාර්ගය නූතන වාණිජ ලොවේ දියුණු නගරයක් වන චීනයේ ෂැංහායි සිට ටිබෙටයේ ලාසා නගරය වෙත මෙහි ගමනාන්තය වැටී තිබෙනවා. පැය 22ක් පුරාවට කිලෝමීටර් 1956ක දුරක් මේ දුම්රිය ගමන් කරනවා. මධ්‍යම චීනයේ තැනිතලාබිම් අතරේ නැදී යන දුම්රිය ක්‍රමක්‍රමයෙන් කඳු අතරින් ඉහළටම ගමන් කරන්නේ ටිබෙටයට ළඟා වීමට චනගුලා කන්දේ ගැසියර් හා ටිබෙට් සානුව කුහෝනා විලාදී ඉතා සුන්දර පරිසර පද්ධති පසු කරමින්. අංක 5 කැලිෆෝනියා සෙෆර් දුම්රිය මාර්ගය. දින දෙකකට වැඩි කාලයක් දුම්රිය ගමන් කරන මේ මාර්ගය ඇමරිකාවේ දිගම හා සුන්දරත්වයෙන් වැඩිම දුම්රිය මාර්ගය ලෙස සැලකෙනවා. කිලෝමීටර 3924ක් පමණ දිග මෙම මාර්ගය 1949 වසරේ සිට සැන් ෆ්‍රැන්සිස්කෝ හා චිකාගෝ නගර යාකරමින් ගමන් කරනවා. ඉතා දර්ශනීය කොලොරාඩෝ නදිය, රොකී කඳු, සියාරා, නොවාඩා වැනි ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු ප්‍රදේශ පසු කරගෙන ඉතා දීර්ඝ ගමනාන්තයකට ළඟාවනවා. අංක 4 විවේක් එක්ස්ප්‍රෙස්. අසල් වෙසි ඉන්දියාවේ තමයි මේ දුම්රිය මාර්ගය පිහිටා තියෙන්නේ. 2013 වසරේ පැවති ස්වාමි විවේකානන්ද මහතාගේ 150 වන ජන්මදින සමරුව නිමිත්තෙන් මේ දුම්රිය මාර්ගය ආරම්භ කරලා තියෙනවා. මේ දුම්රිය ගමන් මාර්ගය කිලෝමීටර් 4273ක් දිගින් සමන්විත වෙනවා. පැය 79ක් එනම් දින 4කට ආසන්න කාලයක් පුරාවට අතරමැදි නැවතුම් 57ක් පසු කරමින් ඉන්දියාවේ උතුරු කොනේ සිට දකුණු කොන දක්වා මේ දුම්රිය මාර්ගය ගමන් කරනවා. අනෙක් රටවලට සාපේක්ෂව මෙහි ටිකට් පතක් සඳහා වැයවන්නේ ඉතාම සුළු මුදලක්. දිබ්‍රුගාර් සිට කන්‍යාකුමාරි නගරයට එක් වූ මෙම ගමන මුළු ඉන්දියාවම එකවර නැරඹීමට හොඳ අවස්ථාවක් ලබා දෙනවා. අංක 3 ඉන්දියන් පැසිෆික් මාර්ගය. 1970 වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ කරන ලද මේ දුම්රිය මාර්ගය වංගු රහිත ලෝකයේ දිගම දුම්රිය මාර්ගය වෙනවා. ඔස්ට්‍රේලියාවේ දෙපසට වනත පිහිටා තිබෙන නගර දෙකක් යා කරමින් ඉන්දියන් පැසිෆික් දුම්රිය මාර්ගය වැටී තියෙනවා. පැසිෆික් සයර් අසල තිබෙන සිඩ්නි නගරයේ සිට ඉන්දියන් සාගරය අසල තිබෙන පර්ත් නගරය වෙත කිලෝමීටර් 4352ක දුරක් දින 4කට ආසන්න කාලයක් පුරාවට මෙම දුම්රිය ගමන් කරනවා. නුලාමෝර් මුඩුබිම් හා වනාන්තර කඳුවැටි දියැලි අතරින් ගමන් ගන්නා මේ මාර්ගය ලෝකයේ විශිෂ්ට දුම්රිය ගමනාන්තයක් වෙනවා. නගර දෙක අතර තිබෙන රත්තරන් පතල් අතහැර දමන ලද නගර හා මිදිවතු නැරඹීමට මේ ගමනේදී අවස්ථාව හිමි වෙනවා. අංක 2 කැනේඩියානු දුම්රිය මාර්ගය. හිම තොප්පියකින් සැරසී සිටින රොකී කඳුවැටියේ සුන්දරත්වයේ විඳ ගනිමින් හිම පිරුණු කැනේඩියානු වනාන්තර මැදින් ගමන් කරන දුම්රිය මාර්ගය ලෝකයේ තියෙන ලස්සනම දුම්රිය මාර්ගයක් වෙනවා. හිම පිරුණු තොප්පියකින් සැරසී සිටින රොකී කඳුවැටියේ සුන්දරත්වයේ විඳ ගනිමින් හිම පිරුණු කැනේඩියානු වනාන්තර මැදින් ගමන් කරන මේ දුම්රිය මාර්ගය ලෝකයේ තියෙන ලස්සනම දුම්රිය මාර්ගයක් ලෙස සැලකෙනවා. කැනඩාවේ ටොරොන්ටෝහි සිට වැන්කුවර් දක්වා කිලෝමීටර් 4684ක දුරක් දින 4ක් පුරාවට මෙම දුම්රිය ගමන් කරනවා. ඉතා සැප පහසු නිදන මැදිරි සහ පහසුකම් රසක් මෙම දුම්රිය තුර දැක ගන්න පුළුවන්. විනිපෙග්, එඩ්මන්ටන් හා ජැස්පර් වැනි නගර පසු කරමින් ලෝකයේ දෙවැනි අට දුරම ගමනාන්තයට ළඟාවනවා. අංක 1 ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය. ලෝකයේ දිගම දුම්රිය මාර්ගය වන මෙය රුසියාවේ මොස්කව් නගරයේ සිට බ්ලැවස්ටොක් වෙත ගමන් කරනවා. සයිබීරියාවේ නිමක් නොමැති බර්චි ගස් අතරින් කාල රේඛා කිහිපයක් පසු කරගෙන යුරල් කඳුවැටිය හා ලෝකයේ විශාලතම මිරිදිය විලවන බයිකල් විල පසු කරමින් කිලෝමීටර් 9289ක දුරක් දින 8ක කාලයක් පුරාවට මේ දුම්රිය මාර්ගය ගමන් කරනවා.